අපි සූදානම් වෙන්නේ ඉතාමත් වැදගත් කාරණාවක් සම්බන්ධව ඔබ අවධානය යොමු කරවන්නට. විශේෂයෙන්ම මේ දවස්වල ඩිජිටල් ක්‍රමය සෑහෙන ව්‍යාප්ත වෙලා තියෙන අතරතුරේදී බැංකු සහ මූල්‍ය ආයතන මේ ක්‍රමයත් එක්ක ඒකාබද්ධ වෙලා තියෙනවා. ඒ නිසාම සමහර වෙලාවට මූල්‍ය වංචා අපට එහෙම් මෙහෙම් තැනින් තැන අහන්න අවස්ථාව ලැබෙනවා. මේ වංචාවලට ගොදුරු වෙච්ච අය, ඒකෙන් බේරෙන විදියක් නැතුව ඉන්න අය, ඒකට ප්‍රතිචාර දක්වන්න විදියක් නැතුව ඉන්න අය, ඒ කියන්නේ තොරතුරු දැනගන්න විදියක් නැතුව ඉන්න අය අපිට දකින්න අවස්ථාව ලැබෙනවා, අහන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසාම ඔවුන්ව දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක් ලංකාව වටේම සිද්ධ වෙන අතරතුරේදී අපි සූදානම් වෙනවා දවසේදී ඔබව දැනුවත් කරන්න මෙන්න මේ සම්බන්ධව. ඒක නිසා වංචාවකට අසු නොවි ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව ඔබ දැනුවත් කරන්නයි සූදානම් වන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ණ අනුදැනුම ඇතුව ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලය වන ලංකාපේ ආයතනයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා බැංකු සංගමය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රචාර සංසදය වගේම සමස්ත මූල්‍ය ශ්‍රේෂ්ඨයෙන්ම එක්ව දියත් කරන ලබන මූල්‍ය වංචා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහනක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා වගේම ඒ සම්බන්ධව දවසේදීත් අපි මේ විදිහට සමාජයේ හැමෝම දැනුවත් කරන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නයි සූදානම් වන්නේ. අපිට කතා බහට එකතු වෙලා ඉන්නවා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රචාර සංසදයේ ප්‍රධානි තොරතුරු නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා, සුබදාසක් කියලා පිළිගන්නවා. ඒ වගේම තමයි හැටන් නැෂනල් බැංකුවේ ඩිජිටල් ව්‍යාපාර අංශ ප්‍රධානි චම්මික වීරසිංහ මහතාත් අපිත් එක්කෙනවා, සුබදාසක් කියලා පිළිගන්නවා. මම මුලින්ම කැමති ඔබතුමාගෙන් දැනගන්න ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රචාර සංසදයේ කාර්යභාරය සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් වගේම මූල්‍ය වංචා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ මෙවැනි ජාතික වැඩසටහනක අවශ්‍යතාවය මොකක්ද කියලා පැහැදිලි කරමු. ඔබ සඳහන් කරා වගේ මෙතන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රචාර සංසදයේ එක කොටසක් තියෙනවා. ඒ තමයි පොදු මහජනතාවට සිදුවන අගතිගාමී සිදුවීම් වලින් විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා. එයින් එක වැදගත් කොටසක් විදිහට අපි සැලකුවා මේ මූල්‍ය වංචාව. මොකද අපිට අන්තර්ජාලය හරහා පැමිණිල් ලැබෙනවා. ඒ වගේම පැමිණ විමසීම් කරන්න පුද්ගලයන් නිරන්තරයෙන් අපේ ආයතනයට එනවා. ඒ වගේම අපේ තියෙනවා දුරකථන ඇමතුමක්, කෙටි දුරකථන යෙදුමක් 101 කියලා, ඒ හරහා ලැබෙනවා. ඒ වගේ ගත්තාම සාමාන්‍යයෙන් පසුගිය වර්ෂය පුරාම පැමිණිල්ල 30,000 ආසන්න ප්‍රමාණයක් ලැබිලා තිබුණා. ඒ අතරින් වැඩිපුර ප්‍රමාණයක් තියෙන අතර මූල වංචාව වලට පුද්ගලයන් හසු වීම සම්බන්ධයෙන් ඊට අමතරව ඇත්තටම පහුගිය වර්ෂ 2-3-5 වගේ ප්‍රමාණ සලකලා බලනකොට අපි හැමෝම දන්නවා අන්තර්ජාලයේ ඔස්සේ මූල්‍ය ගණතුන විශේෂයෙන්ම මිලදී ගැනීම, බැංකු කටයුතු සහ වෙනත් ගෙවීම් කටයුතු වලට ගොඩාක් පිරිසක් යොමු වෙලා තියෙනවා. ඒ ප්‍රමාණය ඉතාම වැඩි. ඒ වගේම අන්තර්ජාලයේ පරිහරණය ප්‍රමාණයත් වැඩි වෙනත් සමග මේ සම්බන්ධ වැඩි වීමක් තියෙනවා. ඒත් එක්කම තවත් පිරිසක් සංවිධානාත්මකව මේ වගේ දැනුම අඩු පුද්ගලයන් ඉලක්ක කරගනිමින් මෙහෙමක දියත් කරමින් ඉනවා. ඒ අවස්ථාවේදී අපි දකින්න ලැබෙනවා සමහර පුද්ගලයන්ගේ ඉතා සුළු ප්‍රමාණ වශයෙන් සහ සමහර පුද්ගලයන්ගේ ඉතා විශාල වශයෙන් මුදල් අයතා ගණදුනට භාවිතා කරලා මුදල් නැති කරගනිමින් නිරන්තරයෙන්ම මේ පත්‍රය ගොදුරලා තියෙනවා. මේ අවස්ථාවේදී අපි තීරණය කරා සමාජයේ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම ඉතාමත් වැදගත් කියලා. ඉතින් දැනුවත් කිරීම මාගින් අපිට පුළුවන් වෙනවා මේ වගේ සිදුවීමක් සිදුවීමට පෙර අපිට ඒගොල්ලන්ගේ දැනුවත් කරලා මේක තව දිනකටත් ඒගොල්ලන්ට තොරතුරු අවශ්‍ය නම් අපි හා සම්බන්ධ වෙලා ඇතරම මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන කියලා තොරතුරු දැනගෙන ආරක්ෂාව වෙනුවෙන් ප්‍රධාන වශයෙන් වැදගත්. ඉතින් ඒ අවස්ථාවේදී අපි ශ්‍රී ලංකා මහ බැංකුවත් එක්කදලා ශ්‍රී ලංකා තවත් සමාජ ආයතන කීපයක් එකතු වෙලා අපි මේ දියත් කරා දීප ව්‍යාප්ත වැඩමුළුවක්. ඒ වැඩමුළුවේ එක කොටසක් තමයි අද ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ කැම්පේන් එක අපි දිගටම කරගෙන යනවා. මොකද අපිට අවශ්‍යතාවය තියෙන්නේ පොදු මහජනතාව මේ වගේ සිදුවීම් වලින් ආරක්ෂා කර ගැනීමයි. හරියටම හරි. ඒ නිසාම තමයි මේක ජාතික වගකීමක් හැටියට කට්ටි එකතු වෙලා කරන කාරණාවක්. ඒක නිසාම ලංකා බැංකුව, කමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, LOLC ෆයිනෑන්ස් වගේම LV ෆයිනෑන්ස් වගේම ආයතන ගණනාවක් මේ සඳහා අත්වල් බැඳගෙන ඉන්නවා. ඒ නිසාම හැටන් නැෂනල් බැංකුව වෙනුවෙන් ඔබතුමා සම්බන්ධ වෙන්නේ. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාතික ගෙවීම් කවුන්සලයේ මූල්‍ය වංචා පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ අනුකමිටු සමාජිකී. ඒ නිසාම දැන් ජාතික වැඩසටහන මේ පටන් ගැන්මේ විශාල වැඩ කොටසක් කරන පුජ්‍යලයක් හැටියට දිනෙන් දින වැඩි වෙන මූල්‍ය වංචා සම්බන්ධව සහ මේ වගකීම් සම්බන්ධව කතා බහ කළොත් ඇත්තටම නිරෝෂ් ආනන්ද මහත්මයා කිව්වා වගේම අපි බැලුවොත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වයස අවුරුදු 15ට වැඩි පුද්ගලයන් අන්තර්ජාලයට පිවිසිලා තොරතුරු ලබා ගන්නවා, ඒ වගේම ගනුදෙනු කරනවා 60%ක ප්‍රමාණයක් අන්තර්ජාලයට පිවිසෙනවා. පහුගිය අවුරුදු 4 ඇතුළත අන්තර්ජාලය හරහා ගෙවීම් කටයුතු 2020, 2021, 2022, 2023 වගේ හැම අවුරුද්දකම ගෙවීම් කටයුතු කරන
ගෙවීම් ප්‍රමාණය 100%කින් වැඩි වෙනවා අවුරුද්දක් පාසා. මේක ඉතාමත් වැදගත්. එතකොට මේ වගේ අවස්ථාවක මේ අන්තර්ජාලය හරහා ගෙවීම් කටයුතු කරනවා. ඒ වගේම ඔබ දන්නවා බැංකු අන්තර්ජාල සේවාවන් ලබා දෙනවා, බැංකු ගෙවීම් මැප් ලබා දෙනවා, මේවා හරහා ගනුදෙනු කරනවා. මෙහිදී ඉතාමත්ම වැදගත් මේ ගනුදෙනු කරන අයට අවබෝධයක් ලබා දෙන්න මොනවද මේ අන්තර්ජාලය හරහා ගෙවීම් කටයුත්තක් කරනකොට, බැංකු අන්තර්ජාලය හරහා බැංකු කටයුත්තක් කරනකොට මොනවද හොඳ පුරුදු, මොනවද කරන්න ඕන දේවල්, මොනවද නොකරන්න ඕන දේවල් කියලා. අපි බැලුවොත් වෙබ් අඩවියකට පිවිසිලා කටයුත්තක් කරනකොට අනාරක්ෂිත වෙබ් අඩවියක් කොහොමද හඳුනාගන්නේ? අන්සිකියර්ඩ් කියලා එනවා අනාරක්ෂිත වෙබ් අඩවියක්. HTTPS ලොක්ස් සහිත ලොක්ස් සලකුණ සහිත වෙබ් අඩවියකින් කොහොමද ගනුදෙනු කරන්නේ? ඒ වගේම OTP හැම වෙලෙම Taman ගනුදෙනු කරනකොට one time password කියලා තියෙන OTP අංකයක් එනවා. ඒ අංකය ඔබට හැර තව කෙනෙක් ඒක ඔබෙන් අහනවා නම් ඒ වංචාකරුවෙක්. කාටවත් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ OTP අංකය ලබා දෙන්නේ ඔබ කරන ගනුදෙනුව ඔබට හරියාකාරව පවත්වාගෙන යන්න. අපි දැකලා තියෙනවා හුඟක් වෙලාවට ATM යන්ත්‍ර, ATM කාඩ් භාවිතයේදී තමන්ට ලැබෙන ඒ පින් අංකය, රහස් අංකය තම සමග කාඩ් එක තව එක්කෙනෙක්ට දෙනවා. ඒකේ කියන්නේ තමන්ගේ ගිණුමට ප්‍රවිෂ්ට වෙන තව එක්කෙනෙක්ට අවස්ථාවක් ලබා දුන්නා වගේ වැඩක්. ඒ පිළිබඳ දැනුවත් භාවය ඉතාමත්ම වැදගත්. අපි තව ඉතාමත්ම වැදගත් දෙයක් තමයි ෆිෂින් ලින්ක්ස් කියලා. ඔබට නානා ප්‍රකාර ලින්ක්ස් ලැබෙනවා. ගෙදර ඉඳන් සල්ලි හම්බ කරන්න පුළුවන් රස්සාවල්, ලොකු තෑගි මල්ලක් දිනා ගන්න පුළුවන්. සේරම සල්ලි කොළ උඩ යනේම තමයි තියෙන්නේ. සල්ලි කොළ හුඟක් වෙලාවට උඩ යන අවස්ථාවන්. ඒ කියන්නේ ලොකු තෑගි මල්ලක් දිනා ගන්න හිතා ගන්න බැරි දීමනා මේ ලින්ක්ස් වලට ඔබ ක්ලික් කරාම, ඒවට ප්‍රවිෂ්ට වුණාම ක්ලික් කරන්න ඕනේ නැත්නම් අත ගෑවුණත් ඇති. ඔබගේ බැංකු කාඩ්පත්, බැංකු ගිණුම් පිළිබඳව ඒ ඔබට විතරක් ආවේනික තොරතුරුන් සයිබ අපරාධකරුවන් අතරට පත් වෙනවා. ඉතින් මේ දැනුවත් කිරීම ඉතාමත්ම වැදගත්. මොකද හොඳ පුරුදු එක්කම අපි නොකළ යුතු දේ එයින් වැළකීලා සිටින්න. ඩිජිටල් ගෙවීම් දියුණුව ඉතාමත්ම වැදගත් රටකට. මොකද ඩිජිටල් ආත්‍රිකයක් ගොඩනගන්න පහසුවෙන් තමන් ඒ සියලු ඩිජිටල් ක්‍රමවේදවලට ගනුදෙනු කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම ඒ ඩිජිටල් ගනුදෙනු කරනකොට තමන් කොහොමද ඒකෙන් පරිසං වෙන්නේ, ඒකේ තියෙන ආදීනව ගැනත් ඉතාමත්ම වැදගත් දැනගෙන. ඒ නිසාම තමයි මේ දැනුවත් කිරීම වැඩසටහන් ගණනාවක් ලංකාව පුරා දීප ව්‍යාප්තව සිද්ධ කරන්නේ. ඒ විතරක් නෙමෙයි, අද දවසේදී අපි මේ විදිහට දැනුවත් කරන්නේ ඔබට අසුනොවි ජීවත් වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. වීඩියෝ එකක් තියෙනවා, වීඩියෝ එක බලන්නත් අවස්ථාවක් තියෙනවා. ඔබ දෙවලට බොහොමත්ම ස්තුතිවන්ත වෙන ගම අපි වීඩියෝ එක බලන්නයි මේ සූදානම. දින දෙයෝ ගෙටගෙන විකින් වෙනවා, අපටත් දවසක හඳ පායනවා, එදාට අපි මල් පැණියෙන් නානවා. බ්‍රෝ රෙන්සල් ට්‍රාන්ස්ෆර් කරා. ෂේ අමතු වුණානේ, දැන් දාමු. අපටත් දවසක හඳ පායන. ඇයි මොකක් දවුල? නෑ මේ මොබයිල් බැංකින් ඇප් එකට යන්න දෙන්නේ නෑනේ. සල්ලි යවන අනිත් ඇප් එකට ලොග් වෙන්නත් බෑ. මාර වැඩේ කියන්නේ මේ ඊමේල් එකටවත් FB එකටවත් ලොග් වෙන්න දෙන්නේ නැහැ නේ. කොබලෝ මේක නම් ෆෝන් එකේ අවුලක් නෙමෙයි පුතෝ. කවුරු හරි හැක් කළා වගේ. ආ උඹ මොන හරි මගුලක් කරාද? නෑ මං අර මේ ගෙදර ඉඳන් හම්බ කරන්න පුළුවන් කියලා ඇවිල්ලා තිබ්බ ලින්ක් එකට නම් ගියා. ආ ඔය තියෙන්නේ ඔය වගේ නොදන්න ලින්ක් වලින් හැමදාම වංචාකාරයෝ ඉන්නවා. උන්ට පුළුවන් ෆෝන් එකේ තියෙන ඔක්කොම ইনফরমේෂන් ගන්න. සමහර විට ෆෝන් එක අන්ලොක් කරන්න උඹෙන් ගන්න කිල්ලන්න පුළුවන්. තියෙන පර්සනල් දේවල් ලීක් කරන්න පුළුවන්. account එකේ තියෙන සල්ලි වලට වැඩේ දෙන්න පුළුවන්. ඒ නිසා link එකකට යනවා නම් හොයලවල යන්න ඕනේ. නොදන්නා links click කිරීමෙන් වළකින්න. ඔබගේ පෞද්ගලික සහ බැංකු ගිණුම් තොරතුරු නොදන්නා links සඳහා ඇතුළත් කිරීම අතිශය අනාවශ්‍යයි. දැනුවත් වන්න, මූල්‍ය වංචාවල බිල්ලක් නොවන්නේ.